ඊයේදින සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමගේ පෞද්ගලික ට්විටර් ගිණුම හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අභියෝගයක් කළා. ඒ අභියෝගය තමයි ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව සැඟවෙන්නේ නැතුව මුහුණට මුහුණ විවාදයකට එන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකන් පුරවැසියෙක් නිසා, බිරිඳ දරුවෝ ඇමරිකන් නිසා, දීර්ඝ කාලයක් ඇමරිකාවේ ජීවත් වෙච්ච නිසා ඇමරිකානු ක්‍රමයේ ස්වාධීනව මෙහෙවන රටේ සියලුම රූපවාහිනී සහ අනෙකුත් විද්‍යුත් නාලිකා මගින් විකාශනය වන සජීවි මුහුණට මුහුණ විවාදයකට එන්න කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමාම ඊයේ දින අභියෝග කළා. අද එතුමා වෙනුවෙන්, එතුමාගේ ලංකාවේම ඡන්ද නියෝජිතය හැටියට මම එතුමා වෙනුවෙන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අභියෝග කරනවා විවාදයකට එන්න කියලා. මුහුණට මුහුණ විවාදයකට එන්න කියලා. බොරු හේතු කියලා මගාරින් නැතුව ඊළඟ දින කිහිපය ඇතුළත දෙපාර්ශ්වයේම ප්‍රතිපත්ති ප්‍රකාශනයනුත් සමග විවාදයකට එන්න කියලා. මම හිතන්නේ අපිට රටට හොඳයි ඒක. ඒ වගේම මේ රටේ පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ නොවැම්බර් 16 වෙනිදා දැනුවත්ව අවබෝධයෙන් යුතුව. ඒතොර තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණු, තමන්ගේ ස්ථාවරයන් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුහුණට මුහුණ කරන විවාදයක් තමයි හොඳම විවාදය. ඉන්දියාවේ, මහා බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ඇමරිකාවේ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අනෙකුත් ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල්වලත්, යුරෝපයේ හැමතැනමත් මෙවැනි විවාද පැවැත්වෙනවා. ඒක දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අර ප්‍රෙෆරල් සංවිධානය මෙහෙවපු විවාදයට ආවේ නැහැ මගහැරියා. ඒ වෙලාවේ ඩලසලහ පෙරමැතිතුමා කිව්වේ මේ නාම යෝජනා බාරගෙන අවසන් නැති නිසා එතුමා ඉදිරිපත් වුණේ නැහැ කියලා. අපි කියමුකෝ අපි ඒ ස්ථාවරේ බාරගමුකෝ. දැන් එහෙමනම් දැන් නාම යෝජනා බාර දෙල ඉවරයි. කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් දැන් විවාද කරන්න පුළුවන්. කවුරුත් දන්නවා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සජිත් සහ ගෝඨාභය. මේ දෙදෙනා අතර විවාදය අපිට පුළුවන් රට වෙනුවෙන් කරන්න.